මෙම ලංවීම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේ උද්ඝෝෂණය කරන්න ප්‍රධාන කරුණු දෙකක් උඩ. එකක් තමයි වර්තමාන ජනාධිපතිතුමා කිව්වා ලංවීම සියලුම සේවකයන් ලංවීමට මේ මෑන් පවර් සේවකයන් ලංවීමට අන්තර්ගහණය කරනවා කියලා. නමුත් අද වෙනකොට අයපත්කරුව 200ක් රැකියාවලින් දොට්ට දාලා තියෙනවා. එතකොට ඒකට පාවිච්චි කරන්නේ 2014 දෙසැම්බර් 1 වෙනිදා ලංවීමට බඳව ගන්න එපයි කියලා මෑන් පවර් සේවකෝ චක්කලගෙන ගැහුවා කියලා. මම බොහොම පැහැදිලිව කියනවා ඒ චක්කලගෙන ගැහුවේ ගියා ආණ්ඩුවෙන්. එතකොට මේ ආණ්ඩුව තුළ තමයි අපි සාකච්ඡා කරේ. එතකොට මේ වෙනකොට සේවකෝ ඒ සේවකෝ දවස් අවුරුදු දෙකහමාරකට වැඩි කාලයක් සේවය කරලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන් කිසිසේත්ම ඒ පරණ චක්කලගෙන පාවිච්චි කරලා ඉවත් කරන්න බෑ. ඒ වගේම දින 180 නැහැයි කියලා හිටපු එනර්ජි සේවකයෝ නමුත් ඒ දින 180 නැතත් සුසුකම තියෙනවා නම් ඒගොල්ලෝ ලංවීමට අන්තර්ගහණය කරා. එතකොට අයපත් කරන විතරක් උඩම් මග සැලකිල්ල කරන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ සේවක 200ක් ඇමතුමා දුන් පොරොන්දු අනුව අනිවාර්යයෙන්ම ලංවීමට අන්තර්ගහණය කරන්න ඕනේ.